ജീവിതയുടെ അലനു അലുമെക്സ് ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුල උද්ගත වෙ ඇති අභ්‍යන්තර ගැටුම් උච්චතම අවස්ථාවකට පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 4 වෙනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමගයි ඉන්පසු පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගත වී ඇති බවට පක්ෂයේ වැඩබලන මහලිකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා සිදු කළ පැමිණිල්ලකට අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේට කිසිවෙකුට ඇතුල් වීමට නොහැකි අන්දමින් වසතමීමට පොලිසිය කටයුතු කළා. මෙවන් වාතාවරණයක පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කැඳවීම මත නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය කොළඹ පදනම් ආයතනයේදී රැස් වූ අතර ඊට පක්ෂ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගී වුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කරගනුණා. එය නිත්‍යානුකූල නොවන බවට මෛත්‍රී පාර්ශ්වයේ චෝදනා කළ පසුබිමක අද පෙරවරුවේ පොලිස් නිලධාරීන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැමිණි වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා එහි දොරකුළු විවෘත කිරීමට උත්සාහ කළා. කෙසේ වෙතත් ඒ සඳහා යතුරු නොලැබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වූ අතර පසුව වැඩබලන මහලිකම්වරයා තවදුරටත් දොරගුළු දැඩි කර එම ස්ථානෙන් පිටව ගියා. 10ට එන්න කියලා කිව්වා යතුරු අරන් ගිහිල්ලා මං හිතන්නේ මේවා අස්ත්‍රානගත කරපු පිරිස තාම නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව පනවපු වාරණ නියෝගයට අපි නීතිමය කටයුතු ආරම්භ කරන්නේ 18 වෙනිදා. 18 වෙනිදාන් පස්සේ වාරණ නියෝගය විභාග කරන දවසට දැන් ඉදිරි කටයුතු නීතිමය පැත්තෙන් සිද්ධ වෙයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වනවා. හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් අද අලියම 12:55ට පමණ තායි ගුවන් සේවයට අයත් TG 308 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා ඔහු පිටත්ව ගොස් ඇති බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.